තුන්වෙනි එක ගත්තොත් එහෙම අහන්නේ මේ වයි පරිපථයෙන් මේ වයි සන් මේ මේ සන්නායකෙන් ගලා යන ධාරා මොකද්ද කියලා. දැන් ඔයාලට ගත්ත මේ මේ බලත් දෙන්නවා මේ තියෙන සන්ධිය. හරි මේක තමයි සන්ධිය. හරි. රයිට්. ප්‍රශ්නේ අහන්නේ පහත රූපයේ ඇති විදුලි පරිපථයේ පරිපථ සන්ධියෙන් වයි සන්නායකෙන් ඉවතර ගමන් කරන ධාරාව කොහොමද? රයිට්. එතකොට මේ වයි සන්නායකෙන් පිටතර ගමන් කරන ධාරාව කොහොමද? රයිට්. ත්‍රෝ මේ තියෙන සන්ධිය. මේ සන්ධියක් කියන්නේ මම මේ පැහැදිලි කරා පන්ති. හරි. මේ මොකද්ද මේ කියන්නේ කියලා. මේ කියන්නේ මොකක් හරි පරිපථයක් තියෙනවා. මේ මෙන්න මෙහෙම ඔන්නෝම පරිපථයක් තියෙනවා. ඔන්නෝම මොකක් හරි පරිපථයක් තියෙනවා. ඔන්න ඔය වගේ. හරි. දැන් මේකනේ මම ඇන්දේ මම වෙන එකක් ඇන්දේ. එතන මේක සන්ධිය කියන්නේ මෙන්න මෙතන. මේ සන්ධියට කොහෙන් හරි ධාරාවක් ගලාගෙන එනවා. කොහෙන් හරි ධාරාවක් ගලාගෙන එනවා. හරි. සන්ධියට ගලාගෙන එන ධාරාවන්ගේ වීජයිකයේ සන්ධියෙන් පිටවන ධාරාවන්ගේ වීජයිකයට සමාන වෙනවා. පැහැදිලිද? රයිට්. ඕකයි ඔය කියන්නේ. රයිට්. එතකොට දැන් මේ තියෙන්නේ වයර් නේ? සන්නායක. හරි. වයර් එකේ තියෙන සන්නායකේ තියෙන. හරි. මෙන්න මේ සන්නායකේ තියෙන. හරි මේක තමයි සන්ධිය. රයිට්. එතකොට ඔයාලට තේරෙනවා මේ මේකත් ඒ වගේ තමයි තියෙන්නේ. මම අර මුළු පරිපථයම අඳින්න නැතුව මේ සන්ධිය හරි විතරක් ඇඳලා තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ සන්ධිය. මේ තියෙන සන්නායක. මේ සන්නායක හරහා ගලාගෙන යන හෝ ගලාගෙන යන ධාරාවන් දීලා තියෙනවා. රයිට්. අපි මේ සමාන කරන්න ඕනේ සන්ධිය පැත්තට ගලාගෙන එන ධාරාවන්ගේ වීජයිකයේ සන්නායකෙන් පිටතට යන ධාරාවන්ගේ වීජයිකයට සමාන කරන්න තියෙන්නේ. රයිට්. එතකොට උත්තරේ කොහොමද දෙන්නේ? සන්ධියට ගලාගෙන එන ධාරාවන් කවද? සන්ධියේ ඇතුළට ගලාගෙන යන කට්ටිය. මේ තිත දිහාට සන්ධිය දිහාට ගලාගෙන එන කට්ටිය මුලින්ම ලියන්නේ. කවුද? පහයි ඇම්පියර් සංගිය දිහාට එනවා. දිහාට එනවා. හරිද? පහයි ඇම්පියර්. ධන තව කවුද සංගිය දිහාට එන්නේ? අනේ හතරයි ඇම්පියර් සංගිය දිහාට එන්නේ. හතරයි ඇම්පියර්. තව කවුද සංගිය පැත්තට එන්නේ? මෙයා මෙයා සංගිය පැත්තට එළියට යන්නේ. මෙයාත් එළියට යන්නේ. අනේ තුනයි ඇම්පියර්. සංගිය දිහාට එන්නේ. සංගිය දිහාට එන්නේ. තුනයි ඇම්පියර්. සමානයි සංගිය පිට මේ මෙයා විතර සංගිය දිහාට එන්නේ නේ. මෙයා එනවා. මෙයා එනවා. මෙයා එනවා. මේ දෙන්න එළියට යන්නේ. එළියට යන්නේ කවුද එතකොට? 6යි ඇම්පියර් එළියට එනවා. ඊළඟ එක්කෙනා y. හරි. මේ y පැත්තෙන් යන එක්කෙනා y සන්නායක යන එක්කෙනා එළියට එනවා. මම එයාට දාන්න i y කියලා. y සන්නායකේ ධාරාව. හරිද? රයිට්. හරි. එතකොට මොකද කරන්න ඕනේ මේ? මේක සුළු කරගන්න තියෙන්නේ. හරි හරි ලේසි. 5යි 4යි 9යි 9යි 3යි 12. 12යි ඇම්පියර්. සමානයි 6යි ඇම්පියර් දන i y y සන්නායකේ ධාරාව. 12න් 6ක් අඩු කරාම 6යි ඇම්පියර්. සමානයි i y. එතකොට මේ y සන්නායකේ දී ගලාගෙන ධාරාව කීයද? 6යි ඇම්පියර්. රයිට්. හරි හරි ලේසි ඈ. හරි. මේකට උත්තරේ 175ක් හරියට දීලා තිබ්බා. එක මේක උත්තරයක් තමයි වැරදිද දීලා තිබ්බේ. මේක 6 ඇම්පියර් කියලා කියන්නේ හතරවෙනි උත්තරේ. රයිට්. මේක තමයි උත්තරේ 6 ඇම්පියර් කියන එක. කට්ටි දීලා තිබ්බා. 125ක් විතර හැබැයි 175ම හරියට උත්තරේ දීලා තියෙනවා. අනිත් 125ම දීලා තිබ්බේ උත්තරේ 2 ඇම්පියර් කියලා. හරි. 2 ඇම්පියර් කියලා තමයි උත්තරේ දීලා තිබ්බේ. ඇයි දන්නේ නැහැ එහෙම දීලා තිබ්බේ. රයිට්. මේ 4 ඇම්පියර් මේ පැත්තට දැම්මත් දන්නේ නැහැ තමයි. හරි. හොඳට මතක තියාගන්න සන්ධිය දිහාට එන ධාරාවන් සන්ධියෙන් එළියට එන ධාරාවන්ට සමාන කරලා සමීකරණ ලියලා හරි ධාරාව හොයාගෙන තියෙනවා. රයිට්. ඔය ඊටට සංකීර්ණ පරිපථයක් අවවත් කරන්න තියෙන එක තමයි. හරිද? රයිට්. මේක දාගන්න.